ලේගේ වැඩිපුර රන්ස් එකක් උන්න ගන්න පුළුවන් නම් ඒ ගොඩක් හොඳයි. මොකද විකට් එක ස්පින් පොඩ්ඩක් ස්පින් එකට සපෝට් එකක් තිබ්බා. මොකද විකට් එක බෝලි කැපෙනවා. ඉතින් මං හිතන්නේ එතනදී ඒගොල්ලෝ ගත්ත ඔප්ෂන්ස් ඒගොල්ලෝ හරි ගියා. හැබැයි මං හිතනවා අපිට හාෆ් චාන්ස් දෙක තුනක් වගේ මිස් වුණා. ඒ හාෆ් චාන්ස් දෙක තුනෙන් අපිට එකක් දෙයක් මොක් හරි කරගන්න තිබ්බා නම් අපිට ඊට වඩා ලොකු තැනක ඉන්න තිබ්බා කියලා. හැබැයි ඒගොල්ලෝ ගොඩාක් හොඳට මැච් කියන්නේ ඒගොල්ලෝ බැට් කරනකොට ගොඩාක් මැචුරිටි එකකින් ඒගොල්ලෝ ගොඩාක් හොඳට බැට් කරලා මම හිතන්නේ එකක් තමයි ඒගොල්ලෝ ඒගොල්ලෝ බී ටීම් එකක් කිව්වට ඒගොල්ලෝගේ මම හිතන්නේ ප්ලේයර්ස් ලා 4ක් 5ක් වගේ තමයි අඩු වෙනවා මම හිතන්නේ. ඒගොල්ලෝගේ ප්ලේයර්ස් ලා බැලුවම ඒගොල්ලෝ ගොඩාක් ගොඩාක් මැචුරිටි එකකින් සෙල්ලම් කරලා ප්ලේයර්ස් ලා ඔක්කොම අනිවාර්යෙන් ලෝකේ ඉන්න අංකිකේ අංක දෙකේ ටීම් එක ඉතින් ඒගොල්ලෝ ගොඩක් අනිවාර්යෙන් ඇවිල්ලා ඒගොල්ලෝ ඇටෑක් කරනවා. ඉතින් අපේ තිබ්බේ අපි ඩොට් බෝල ගහන්න නෙමෙයි අපි ගියේ. මොකද අපි ගියේ විකට්ස් ගන්න. මොකද අපිට විකට්ස් ගත්තොත් අපිට ඒගොල්ලෝ පස්සට ගන්න පුළුවන්. මම හිතන්නේ ඒගොල්ලෝ මුලින් ගහගෙන ආපු විදිහට වඩා එකක් දෙකක් විකට් එකක් දෙකක් ගත්තා. අපි දැක්කා ඒගොල්ලෝගේ පොඩ්ඩක් පස්සට ඇදෙනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ මම හිතන්නේ ඒක අපිට කරගන්න තිබ්බනම් පළවෙනි පවර් ප්ලේ එකේ තව විකට් එකක් දෙකක් ගන්න තිබ්බනම් මම හිතනවා ගේම් එක තව පොඩ්ඩක් චේන්ජ් කරගන්න තිබ්බ කියලා. මොකද අපි ඇත්තටම ඇටෑක් කරා. මොකද අපි ගියේ අපි ගියේ ඇටෑක් කරන්න. මොකද අපි දන්න ඒගොල්ලෝ ගහනවා. ඉතින් මම හිතන්නේ පොඩ්ඩක් ඒක මිස්ටේක් වුණා කියලා. සචින් පීරිස් go ahead with your question please. චාමික මේ තරගයට එන්න කලින් ඉන්දිය කණ්ඩායමේ පිටිකරණ නිසා පන්දු වැවීම කොච්චර දුරට කණ්ඩායමක් විදියට ඇනලයිස් කරාද කොච්චර දුරට ඒක සාර්ථක වුණාද කියලාද ඔබ හිතන්නේ? මම හිතන්නේ අපි ඇනලයිස් කරපු හැම දෙයක්ම සාර්ථක වුණා. මම හිතන්නේ ස්පෙෂලි ඒගොල්ලෝගේ බෝලිං වල මම හිතන්නේ බැටින් වලට ආවම ඒගොල්ලෝගේ බැටින් වලට ආවම අපේ ඇනලයිසින් වල උනේ අපේ විකට් එක පොඩ්ඩක් ස්ලෝ වුණා. අපි බැට් කරා ඊට පස්සේ ඒගොල්ලොන්ට බැට් කරනකොට පොඩ්ඩක් විකට් එක අපිට පොඩ්ඩක් ඒගොල්ලෝ බැට් එකට බෝලේ එන ගතියක් විකට් එක මේවල මොකද මුලින් සෙල්ලම් කරනකොට විකට් එකේ පොඩි ස්ලෝ ගතියක් තිබ්බා විකට් එක පටන් ගන්නකොට. ඉතින් ඒක පොඩ්ඩ පොඩ්ඩ ඇඩ්ජස් වෙන්න ගත්තා. මම හිතන්නේ අපි ප්ලෑන් කරන හැම දෙයක්ම හිතන්නේ බෝලිං බැටින් ෆීල්ඩින් අපි හැම දෙයක්ම ප්ලෑන් කරනවා. සමාල්ලා අපේ අතින් මිස්ටේක්ස් වෙනවා. මම හිතනවා ඉස්සරහා තරගවලදී මොකද අපි දන්න පරාජය වෙනවා ටීම් එකක් විදිහට අපි සෑහෙන මහන්සි වෙනවා. මම හිතනවා අපි ඉස්සරහා මැචස් වලදී මීට වඩා දෙයක් කරයි කියලා. මොකද 28ක් ගෙවුවා වෙන 200ක් 320ක වගේ අපිට ටාගට් එකක් අපිට දෙන්න පුළුවන් නම් අපිට ඒගොල්ලොන්ට ලොකු තරගයක් දෙන්න පුළුවන් කියලා. ඒ වගේම චාම්මික ඕවර්ස් 16යි බෝල් 4ක් ඒ කියන්නේ ඩොට් බෝල්ස් 154ක් වගේ අපිට මේ වුණා. ඉතින් ඒක කොහොමද ඔයගොල්ලන්ගේ කියන්නේ ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ කතා වුණේ? ඔයත් මේ එතකොට ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ හිටියේ. තේරුන්නේ නැද්ද මේ වැඩිපුර ඩොට් බෝල්ස් යනවා කියලා? එතකොට ඩ්‍රෙසින් රූම් එකෙන් ගියාද මැසේජ් එකක්? ඔව් අපිට අපි මැසේජ් යවුවා. මොකද උනේ විකට් එක ස්ලෝ වෙන්න ගත්තා. ඊට පස්සේ අපි කතා වුණේ අපි තියලා දුවමු අපි කොහොමද ගහන්නේ අපි ලයින් වලට ගෙවමු පොඩ්ඩක් ස්ට්‍රයික් එක අපි පොඩ්ඩක් අයියෙන් දුවලා කරලා එකේව දෙකේව කරන්න බලමු. ඉතින් ඒ වගේම තමයි අනිත් එක ඒගොල්ලෝගේ ස්පින් එක ඇවිල්ලා මම හිතන්නේ ගොඩක් හොඳ තැන් වල ගොඩක් බෝල් කරා මම චාල් එහෙම ගොඩක් හොඳ තැන් වල හොඳ ඒරියාස් වල අනිත් ඒ බෝලේ එයා ගොඩක් හොඳ ස්පින් එකේ ස්පින් එක එයා ගුඩ්ලි එක ෆ්ලිප් එක වගේ ඔක්කොම හොඳට ගොඩක් බෝල් කරා. ඉතින් මම හිතනවා එයා අරුපාරු හදාගෙන අපි ඉස්සරහට ඒක ගොඩක් හොඳ සෙල්ලම් කරයි කියලා. ඇන්ඩ්‍රෝ ෆෙඩල් you can go ahead with your question. ඔව් චාමික බැට්ස්මන් කීපර් දෙනෙක් 20ක් පෙන්වුව නමුත් වාඩි විතරයි 40ට වැඩි ස්කෝර් කරන්න ලැබුණේ. මොකද මේකට හේතුවක් තියෙනවද විදියට මේ පිච් එක මොකක් හරි වුණාද? නෑ මම හිතන්නේ අපි හැමෝම ප්ලේස් ලා හැමෝම හොඳ ස්ටාර්ට් එකක් ගත්තා. අවිෂ්ක බානුක බානු රාජපක්ෂ හැමෝම
හැමෝමක් හොඳ ස්ටාර්ට් එකක් ගත්තා අපිට උනේ පොඩ්ඩක් අපිට ඒක කන්ටිනියු කරගන්න බැරි වෙච්ච එක මම හිතන්නේ ඒක තමයි උනේ මම හිතන හැබැයි ඉස්සෙල්ලම මට මම දසුන් එකත් ගහද්දිත් මොනවා තමයි ශ්‍රී ලංකාවේ දුන්න මම අවුරු 41 42 දී එංගොම ගහන්නද මම පාරක් බලන්නද කියලා ඊපස්සේ ඈ කිව්වේ නෑ 45 වෙනකම් මම 46 වෙනකම් අපි දා විකට් එකක් එකක් දෙකක් තවත් ගියපු නිසා අන්තිම 48 49 විතර වෙනකම් අපිට අදින්න වුණා ඉතින් මම හිතන හැමෝම ස්ටාර්ට් එකක් ගත්තා ඉතින් මම මෙතන ස්ටාර්ට් පොඩ්ඩක් අපිට දිගට සෙල්ලම් කරලා වදින්න පුළුවන් නම් ඊට ලොකු ටෝටල් එකක් අපිට ගන්න පුළුවන් මොකද දැන්නේ හොඳ ස්ටාර්ට් එකක් අපෙන් ආවා. ඒක පොඩ්ඩක් තව ටිකක් ඇද ගන්න පුළුවන් නම් ඉස්සරහට ලොකු ටෝටල් එකකට යන්න පුළුවන් 300 350 අපිට ගහන්න පුළුවන් හැකියාව අපේ ප්ලේස් ලා යතේ තියෙනවා. ආයුෂ් you can ask for ask a question. Yeah. ආයුෂ් can you hear me? Hello. Yeah yeah. You can ask. Yeah. So what was the total you all were looking at given the conditions and the pitch that was there? Were you all happy with the total that you all had put on the no exactly not but we was like we want to play 280 plus but we end up with 262 so but we was just less definitely more than I think like 40 to 50 runs because the wicket was flat and but when we are batting it was a bit slow but now we know the what the wickets are how the wickets are going to like how the wickets is going to happen and so I hope that we will do more better in the future matches. Final question David Veerasinghe, you can go ask your question. Chamika ඔබ ඔබගේ පවුලෙන්ම තියෙනවා බැඩ්මින්ටන් ස්පෝර්ටි ෆැමිලි එකක් බැඩ්මින්ටන් සහෝදරයෝ කීප දෙනෙක් ඉන්නවා පොඩ්ඩක් ඒක ගැන කතා කරොත් දැන් ඔබේ වැඩිමාල්ම සහෝදරයා ඔලිම්පික් ගිහිල්ලා තිනවා ඒ එක ගැන පොඩ්ඩක් කතා කරොත් ඔව් අයියලා තුන්දෙනෙක් ඉන්නවා මගේ ලොකු අය තමයි නිලු කරනවද කියන්නේ එයාගේ තුන්වෙනි ඔලිම්පික් එක සඳහා එයා ටෝකියෝ ගිහිල්ලා ඉන්නේ ඉතින් මගේ තුන්වෙනියා තමයි යාගේ කෝච් කරගෙන ඉන්නේ ඉතින් අපේ අතර ගියොත් ලංකාවේ 1 2 3 4 වෙලා හිටියා බැඩ්මින්ටන් වල ඉවසනම මම බැඩ්මින්ටන් ප්ලේයර් කෙනෙක් මම බැඩ්මින්ටන් ශ්‍රී ලංකා රම්ප කීවලා හිටියා නැසල් රම්ප වුණා ඊපස්සේ මම බැඩ්මින්ටන් ශ්‍රී ලංකෙන් ගමන් තමයි ටිකට් බැඩ්මින්ටන් අවත්තල තමයි ටිකට් වලට ආවේ මොකද ෆුල් ටයිම් ටිකට් ප්ලේ කරන් මට ටිකට් කරන්න නම් අවශ්‍ය නිසා ඉතින් මගේ අයියා මම දැන් තව දවස් 3කින් එයාගේ මැච් එක ප්ලේ කරනවා ටෝකියෝ ඔලිම්පික්ස් වල. ඉතින් ඔබ තමයි වැඩි විස්තර. I can give another one question. Ayusha, I can see you are raising your hands. You can ask another one question. Yeah. Sorry, I am just new to this app. I think this was by mistake. Sorry. All right, okay, right. So that ends the briefing. Thank you very much, Chamika, and also the journalists for taking part in this conference. Thank you so much. Bye-bye.